අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. දිවයිනේ මේ දිනවල පවතින උතුරු නැගෙනහිර වගේම උප පළාත්වල වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් ඉදිරි දෙක දින දෙක තුන තුළ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නමුත් නැගෙනහිර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේවි. විශේෂයෙන්ම සවස දෙකෙන් පමණ පස්සේ බස්නාහිර, සබරගමු, ඌව, මධ්‍යම පළාත්වල, මධ්‍යම පළාතේ ඇත්තටම නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල, ඒ වගේම සබරගමු පළාත්වල වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් රත්නපුර සහ මාතර ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 දක්වා වගේ තරමක තද වැසිත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වල උදේ කාලයේ මීදුම් සහිත ස්වභාවයක් ගනීවි. දිවයින වටා මුහුදේ කාලගුණය සැලකුවාම පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල දක්වා වන ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේවි. සුළං හමන්නේ ඊසාන දිසාවෙන් සාමාන්‍ය වේගයේ 8 කිලෝමීටර 25ක් 35ක් අතර වගේ වේවි. නමුත් කොළඹ සිට පුත්තලම, මන්නාර මහරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශත්, ඒ වගේම හම්බන්තොට ගාල්ල පොතුවිල් හරහා හම්බන්තොට ගාල දක්වා වන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගයේ විටක 8 කිලෝමීටර 40ක් 50ක් දක්වා වගේ වැඩි වේවි. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගනිවි.